ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල. හතර අතට අදින්නේ නැතිව වහා ඩොලරයට විසඳුම් සෙවිය යුතුයි. මරණයේ බෙහෙත් තුණ්ඩුව ලියන ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම. තාවකාලික ටයර් තහනම ජීවිත අවදානමකට දැමීමක්. කට්ට ගෙවුණු ටයර් උඩ දුහන ජීවිත. ඉන්ධන මිල ඉහළ දාන්න වෙනවා. ජනතාවත් මිල ඉහළ දාලා ඉල්ලනවා. සුමිත් විජේසිංහ කියයි. සඳුදා සිට පෝලිම් අවසන් ඔල්ගා කියයි. ඉන්ධන බෙදා හැරීමේ මාෆියාව ගැන ආනන්ද කියයි. ජනතාව අදත් පොලිමේ සිට ආණ්ඩුව පතුරු ගහයි. නම්ම නැති ආණ්ඩුවක් මේ ආයි රාජපක්ෂ પરම්පරාවකට දන්දනම් දෙන්නේ. අදත් කැපෙයි. හිස රදයට කොට්ට මාරු කර අතිසාරයට අඹුඩ ගහන විදුලි විසඳුම් ගැන රංජන් ජයලාල් කියයි. විදුලි බල මණ්ඩලයේ ශ්‍රී පාදයට තු විදුලිය කපයි. අදත් ගෑස් පොලිමේ කා කොටා ගන්න මිනිස්සු. විදුලිය ඩොලර් ඉන්ධන පාර්ලිමේන්තුව උණුසුම් කරයි. ශානි අබේසේකරගේ පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත් වෙයි. ගොයම පිම්පිනිස ගවයන්ට ලොහාන්ට රාජ්‍ය අමාත්‍ය ධූරයක්. S2 වගේ රැකගත යුතු වකුකඩු කතාව. රියදුරු බලපත්‍ර වළංගු කාලය දීර්ඝ කෙරේ. වාරික ගෙවි නැති වාහන උස්සන්න අවසර දුන්නේ කවුද? ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත. ඇත්තටම මහ බැංකුවට හෝ රාජ්‍යයට ඩොලර් මවන්න බෑ. ඩොලර් මැවෙන්නෙත් නැහැ. අපේ රුපියල් අච්චු ගහනවා වගේ අපේ රට ඇතුලේ ඩොලර් මුද්‍රණය කරන්නත් බෑ. දැන් අපේ රටේ ඉන්ධන හිඟය, ගෑස් හිඟය, විදුලි කප්පාදුව, ඖෂධ මිල ඉහළ යාම සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය ආදී එකී නොකී සියල්ලටම හේතුව ඩොලර් නැතිකමයි. ඇත්තටම ඩොලර් හිඳිලා ගියාද නැත්නම් හින්දුවාද? ඇත්තටම මහ බැංකුව ඩොලරේ රුපියල් 203ක පවත්වගෙන යාමට දැඩි තීරණයක් ගෙන තිබුණා. මේ තීරණය අපේ රටේ ඩොලර් හිඟය කබලෙන් ලිපට ඇද දානවා කියලා ස්වාධීන ආර්ථික විශේෂඥින් එදා පෙන්වා දුන්නා. නමුත් ඒ අවස්ථාවේ මහ බැංකුව හිටියේ බීරි අලියකු වගේ. මේ රුපියල් 203ක තීන්දුවෙන් වුණේ විදේශ විනිමය ප්‍රේෂණත් පහළ වැටීම. ඇත්තටම රටට ලැබෙන විදේශ විනිමය ඉපෙයීම් වැඩි කර ගැනීම ඩොලර් හිඟයට ඇති එක් විසඳුමක්. එසේම විදේශ විනිමය සම්පත් ඉතිරි කර ගැනීමත් ඩොලර් සංචිත ඉහළ දාගන්න කල යුතුය වෙනවා. රුපියල් 203ක සීමාවක පවත්වගෙන යාම නිසා විදේශීය ප්‍රේෂණ හොඳටම පහත වැටුණා. Taman දුක් විඳලා හොයන සල්ලි අඩු ගානකට රාජ්‍ය බැංකු හරහා එවන්න කවුද කැමති? ඒ නිසා හවාලා සහ උණ්ඩියල් වැනි ක්‍රමවලට විදේශගත ශ්‍රමිකයින් මුදල් එවන්න යොමු වුණා. එය ස්වභාවිකයි. ඇත්තටම ස්වාධීන ආර්ථික විශේෂඥ මතය වූයේ මහ බැංකුව අනුගමනය කළ වැරදි ප්‍රතිපත්තිය නිසා රටට ලැබෙමින් තිබූ ඩොලර් ටිකද නැති වූ බවයි. නිසි ප්‍රතිපත්තියක් තිබුණේ නම් රටට වැඩියෙන් ඩොලර් උපයා ගැනීමටත් ඩොලර් වියදම අඩු කර ගැනීමටත් ඇත්තටම හැකියාව තිබුණා. ඩොලරේ අගය කෘතිමව රුපියල් 203ක පවත්වගෙන යාම අපේ ආර්ථික අර්බුදය දිනපතා උග්‍ර කළා. දැන් මහ බැංකුව මේ 203 නීතිය වෙනස් කරලා ඒ රුපියල් 230ක් දක්වා පවත්වගෙන යාමට තීරණය කළා. ඇත්තරම රුපියල් 230 සීමාවත් කෘත්‍රිම පාලනයක්. 203 දැන් 230කට ගෙනත් මේ දෙකම කෘත්‍රිමයි. නමුත් රුපියල් 203ට වඩා රුපියල් 230ක පවත්වගෙන යාම අගය කළ යුතුයි. නමුත් දිගින් දිගටම සීමාවන් තුළ ඩොලරේ අගය පවත්වගෙන යාම ඩොලර් හිඟය නැති කිරීමට නම් හේතු වන්නේ නැති බව තමයි ස්වාධීන ආර්ථික විශේෂඥ මතය. ඇත්තටම මෙහිලා රජයේ එක් පැත්තකටත් මහ බැංකුව තව පැත්තකටත් ප්‍රධාන විපක්ෂ තවත් පැත්තකටත් රට ඇදගෙන යාමට උත්සාහ දැරීම අවාසනාවක්. මෙහිලා සිදුවිය හැක්කේ අප තව තවත් ඩොලර් හිඟය තුළ
තුල ගිලියාමයි. නාසය ළඟටම දැන් ඩොලර් හිඟේ ඇවිත් ගිලෙන්න හොඳටම ආසන්නයි. රජයේ සහ මහ බැංකුව ජාත්‍යන්තර සහයදගෙන ඩොලර් අර්බුදයට කඩිනම් විසඳුමක් සොයාගත්තේ නැත්නම් තව සති කිහිපයක් යනකොට ප්‍රශ්න තවත් උග්‍ර වෙලා නාසයට උඩින් පාවෙන රුපියලේ අපට ගිලෙන්න වේවි. රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා මාස 3කින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කර සිටියා. මුදල් අමාත්‍යවරයා අර්බුදයේ નિවරදිව කළමනාකරණය කරන බවත් රාජ්‍ය වශයෙන් ඊට මුහුණ දෙන බවත් අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසුවා. රටේ පවතින අර්බුද හමුවේ රට බංකොලොත් නැහැ කියලා කියන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා රජයෙන් ප්‍රශ්න කර සිටියා. මෙතර රටේ පවතින බලශක්ති අර්බුදය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවතුණා. දැන් අපේ මුදල් ඇමතිතුමා අන්තිමට මේ පාර්ලිමේන්තුවේ කතාවක් කරුවේ දෙසැම්බර් 10. අද මාස 3ක් වෙනවා. අපේ රටේ මුල්‍ය තත්ත්වයකට මාස 3කට තුමා ප්‍රකාශයක් කළාද? ඔබතුමා නියෝගයක් කරන්න රට බංකොලොත්. පළවෙනියෙන් එතුමා ආයෙ නැ කියපු කතාව ඉල්ලාස් කරගතු යුතුයි. මුදල් ඇමතිතුමා කරන ප්‍රකාශ හැම එකක්ම ඔබතුමාලා විවාද කරලා තියෙනවා මේ සභාවේ. මම හැන්සාඩ් බල්ල කතා කරන්නේ එතුමා අන්තිමට කතා කරුවේ දෙසැම්බර් 10. එතුමා ලෝකෙ වට යනවා හිඟා කමින්. යුද්ධයක් තියෙන රුසියා විරුද්ධ ගිල්ලට ඩොලර් බිලියන් 200 කිලෝ ලැග්ගේ නැද්ද? අර යුක්‍රේනයේ ජනාධිපතිත් පාර්ලිමේන්තුව අමතනවා මේ වගේ විවේචන ඇත්තේ. අපේ මුදල් ඇමතිතුමා පාත් වැත්ත පළාතේ නැහැ. උදල් බලය තියෙන පාර්ලිමේන්තුවට. එතකොට ඔබතුමා පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කර නැත්නම් ඔබතුමා මොනවද මෙතන කරන්නේ? මම ඇමතිතුමන්ට ප්‍රකාශ කරන්න බල කරන්න මට අයිතියක් නැහැ. කිරියල්ල මැතිතුමා මේ ආර්ථිකේ බංකොලොත් කියලා කරපු ප්‍රකාශය කරුණා කරලා ඉල්ලාස් කරගන්න කියන්න. ඒක සම්පූර්ණයෙන්ම පදනම් විතර ප්‍රකාශයක්. තමුන්නාස කිව්වනේ ජනවාරි පළේ ඉඳන් මේ රටේ ආර්ථිකේ වැටෙනවා බංකොලොත් වෙනවා කියලා. ඒ නිසා මුදල් ඇමතිතුමා හරියට මේක හසුරවනවා. අපි මේකට මුහුණ දෙනවා කියන එක අපි විශේෂයෙන්ම කියන්න කැමතියි. ඩීසල් නැ පෙට්‍රෝල් නැ කිරි නැ ගෑස් නැ බෙහෙත් නැ මේක බංකොලොත් නෙමෙයිද කරන්ට් එක නැ ඇමතිවරයෙක් නැ කතා කරන්න මිනිහෙක් නැ බංකොලොත් නැත්තම් මොකද්ද මේක මේක නෙවෙයි නම් බංකොලොත් මොකද්ද බංකොලොත් අපි කොහොමද කටහඬලා කියන්නේ රට බංකොලොත් කියලා අඩුම තරමේ දැන්වත් මේ බංකොලොත් කමින් රට බේර ගන්න එකතු වෙලා මොකක් හරි කරමු ගරු කතානායකතුමනි දැන්වත් තේරුම් ගන්න අපේ රටේ තියෙන ගැටලුව ඩොලර් මිලියන 200කින් 300කින් කාගෙන් හරි හිඟාකාර බේර ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ලිට්‍රෝ ගෑස් සභාපතිතුමා මාසකට රුපියල් ලක්ෂ 12කින් කද්දි. අර අහිංසක කම්කරුවෙක් රුපියල් 22500කින් කද්දි. මේ දෙගොල්ලන්ගේ බොක්ක වෙනස්ද? අද කම්කරුවන් ඉල්ලන්නේ නැගිට ගන්න බරුව හතර ගාතින් දැද්දි කකුල් දෙකක් ඉල්ලන්නේ දුවන්න. හැබැයි මේ අඬු හදන්නේ ක්‍රීම් ගාලා ෂැම්පු දාලා සපත්තු දාන. ඉරුණිකා නෝනා අර කාන්තාවන් ටික එක්කගෙන ජනාධිපති නිවසට ගිහිල්ලා ඉල්ලුවේ බිත්තර නෙමෙයි. ඉතා පැහැදිලි උපදෙස් දීලා තියෙනවා ස්වාධින මේ පරීක්ෂණය කළා. ඒ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කටයුතු කරන්න කියලා වීඩියෝ දර්ශනවල දැක්කා මේ මන්ත්‍රීතුමා යනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ගහන්න ගිහපු මන්ත්‍රීතුමාම පොලිසියට උපදෙස් දෙනවා පරීක්ෂණ කරන්න කියලා. අපි ඒ විවාදේ කොහොමද? මේ බංකොලොත් රාජ්‍ය අබ්බට පත් කරේ මේ රාජපක්ෂ පවුල. මේ රුපියල බලෙන් අල්ලන් ඉන්න තීන්දුව කරපු අය මේ රට විනාශ කිරීමේ වාකියුත්තන්. උන්ට අනිවාර්යයෙන්ම උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. උන්ව හිරේ දාන්න ඕන. කවුරු වන ඩොලර් හංගගෙන ඒ පිට පොකට් ගහගෙන ඉන්නවා නෙමෙයිනේ. හිට ආණ්ඩුවරන් තමුන්නාන්සලා මොනා කරන්නේ? තමුන්නාන්සලා හොඳට කළා නම් එදා නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා අද මේ විපක්ෂයේ එක පුටුවකට වෙලා මෙතන ඉන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට ඔය දෙතුන් දෙනෙක් එකතු කරගෙන විපක්ෂ නායක වෙලා ඉන්න ඕනේ. විභාගේ තියෙන කාලේ අපිට බැරුව ගියා ලයිට් දෙන්න ළමයින්ට පාඩම් කරන්න. මොනාටද මේ ආණ්ඩුව? මේ කට්ටියට මේවට ඩොලර් නැති වුණාට මේගොල්ලන්ට බිටුමන් ගේන්න තාර ගේන්න ඩොලර් තිබිලා තියෙනවා. එතකොට මේ රටේ ප්‍රමුඛතාවය තාරද? දැන් රාජපක්ෂලගේ රස බැලුව ඇති. අනිවාර්යයෙන්ම මේ ජලය අරපිරි මැස්මෙන් යුතුව මැයි මාසේ 14 වෙනිදා දක්වා පාලනය නොකළොත් අනිවාර්යයෙන්ම අප්‍රේල් මුලදී විදුලි බල පද්ධතිය අකර්මණ්‍ය වීම වළක්වන්න බෑ. දැන් යෝජනා කරන්න යනවා 150කට වඩා වැඩි මුදලකින් විදුලි බල ගාස්තු වැඩි කරන්න. මම දැක්ක ජනාධිපතිවරයා ආර්ථික කමිටුවක් පත් කරනවා. ආර්ථික සභාව. මේ සභාවේ කවුද ඉන්නේ? එතුමත් ඉන්නෝ. මුදල් ඇමතුමත් ඉන්නෝ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ඉන්නෝ. ජෝන්ස්ටන් ඇමතුමත් ඉන්නෝ. හැබැයි මෙච්චර අර්බුදයක් තියද්දි ඒක ගොඩ ගන්න පත් කරන්න ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇමතුමා නා. ඉතින් රටේ ජනතාවට හිතාගත්ත හැකි මේ අර්බුදයට උත්තර සපයන්නේ කොහොමද කියලා. ආයිතින් මේ වට්ටපු කට්ටියම තමයි. ඉතින් බැසිල් රාජපක්ෂත් ඒකේ ඉන්නවා. හැබැයි ඉතිහාසයක් තිනවා ලයිට් තිබුණා රටේ. බලාගාරත් වැඩ කරා. හැබැයි ගෙදර අපිට ලයිට්
ලයිට් එක දාගන්න අවශ්‍යරේ නැහැ. අපේ ගෙදරට දුණ්ඩු කෑල්ලක් දානවා කියලා. අපේ ආන්ත මන්ත්‍රීතුමායම දන්නවා. කුප්පිලාම්බුවක් අපත්තු කරන්න බෑ කුල්ලෙන් වහලා දියන්නෝ. මේ සභාවට ඊටාම වගකීමකින් කියන පුනර්ජනනීය බල ශක්තිය පාවිච්චි කරන්න. අඩුම ගානේ තව මෙගාවට් 1000ක්වත් මේ පද්ධතියට එකතු කරන්න අවශ්‍ය මූලික පියවර. අපි මේ අවුරුද්දේ ගන්නවා. ඩොලර් එක පහ කරා. ඩෝක කලින් කරන්න තිබුණානේ. දැන් නහය ළඟට වතුර ටික ආවට පස්සේ දැන් ඩොලර් එක පහ කරලා දැම්මා. ආනයන භාණ්ඩ 367කට තාංචි දාලා තියෙනවා. තාංචි දාලා කියනවා ලයිසන් ගන්න කියලා. කාටද ලයිසන් ටික දෙන්නේ? හායි ලයිසන් ටික දෙයි තමුන්නාංශලගේ ජාවාරම්කාරයන් ටිකට. දැන් අපේ ජනාධිපතිතුමා සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන්න හදන. සර්වපාක්ෂික සමුළු ඕනේ නැහැ. මේ පාර්ලිමේන්තුව එකතු කරාම මේක තමයි සර්වපාක්ෂික සමුළු. ජනාධිපතිතුමාට පුළුවන් පාර්ලිමේන්තුවට එන්න. නමුත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එන්නේ අර කැලේට හඳ පායනවා වගේ තමයි තුමායි. මුදල් ඇමතිතුමාව අපි දකින්නේ තොගක් කාලෙකින් පස්සේ. ගල්ලංගුරු බලාගාරයට ඕන කරන ගල්ලංගුරු සියල්ලම ප්‍රෝග්‍රෑම් එක අනුව ගෙනලා තිනු. තව ගල්ලංගුරු නැව් 5යි අපිට ලංකාවට ගෙනින් තියෙන්නේ. ඒක අප්‍රේල් 31 වෙනිදාට පස්සේ 31 වෙනිදාට ඉස්සෙල්ලා ගෙන්න මොකද මොන්සූන් නිසා. සැප්තැම්බර් මාසෙ වෙනකන් මේ ගල්ලංගුරු මේ රටේ පාවිච්චි කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ලබන සිකුරාදා සෙනසුරාදා බෙදා හැරීමේදී මේ පෝලිං ක්‍රමෙ ටිකෙන් ටික අඩු කර ගන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයට අපි ටොන් 10000ක් ලබලා දීලා තිනවා විදුලිය කප්පාදු නොකර යන්න. 22/3/11 දෙවිතෙල්ම මගේ ක්‍රියාවන බලාගාර සියල්ලම පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීම හැකියි. අතර කැලණිත බලාගාර ක්‍රියාත්මක වෙන හැකියාව නැත. අපි විදුලිය කැපීමත් ඉන්ධන පෝලිං තියෙන එකත් වැඩි කාලයක් යන ඉස්සෙල්ලා සියල්ලම අවසන් කරනවා. අපේ රටේ දේශපාලකයන් කැස්සක් වුණක් හෙම්බිරිස්සාවක් හැදුනත් බෙහෙත් ගන්න යන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටයි. සමහරු නම් ඇමරිකාවේ රෝහල්වලටත් යනවා. නමුත් 95%ක් පමණ රෝගීන්ට ප්‍රතිකාර ගැනීමට යාමට ඇත්තේ රජයේ රෝහලුයි. මේ වන විට රට පුරා පවතින ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම මේ 95%ක් වූ අසරණ රෝගීන්ට මරණයේ බෙහෙත් තුණ්ඩුව ලියමින් සිටිනවා. කවුරුත් ආසාවට බෙහෙත් බොන්නේ නැහැ. රෝහල් වලට විනෝද සවාරියන්නේත් නැහැ. රජයේ රෝහල් වලට යන්නේ ඇත්තටම කිසිත් කර කියාගත නොහැකි රෝගීන්. බොහෝ නිදන්ගත රෝගීන් සායන වලට යනවා. පැය ගණන් පොලිම් වල ඉඳලා ඖෂධ ටික ගන්නවා. ඒ ඖෂධ නොමිලේ ලැබෙන නිසායි. නමුත් දැන් සති කිහිපයක සිට බොහෝ රෝහල් වල ඖෂධ හිඟයි. දියවැඩියා රෝගීන්ගේ සේම පිළිකා රෝගීන්ගේ ඖෂධත් හිඟයි. සමහර ඖෂධ හල් වලත් ඖෂධ හිඟයි. පෞද්ගලික ෆාමසි වල සමහර බෙහෙත් වර්ග ඇත්තේ නැහැ. තියෙන ඖෂධ වලත් මිල අධිකයි. දැන් ඉදිරි සති කිහිපය තුල තවත් ඉහළ යාවේ. මේ ඖෂධ හිඟයට සහ මිල ඉහළ යාමටත් හේතුව ඩොලර්. ඩොලර් නැත්නම් මානුෂීය ආධාර පෝරමයක් හෝ පුරවා ඖෂධ ගෙන්වන්න කියලයි රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා ඉල්ලා සිටින්නේ. මේකේ භයානකකම ලෝකේ කෑම නැති වුණත් රටවල් වල ඖෂධ නැති වීමේ ඉතිහාසයක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒක භයානකයි කියන්නේ ඒ තරමට භයානකයි. එතකොට දැන් ඖෂධ ගෙන්වීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ඉන්න ලංකාවේ ප්‍රධාන සංගමය කියනවා මේ වෙලාවේ ඖෂධ හිඟය තව සති 4ක් 6ක් අතර කාලය තුළ බරපතල දරුණු තත්ත්වයට එන්න පුළුවන් කියලා. දැන් ඉතින් මේ ප්‍රශ්නෙට කවුරු හරි උත්තර දෙන්නේ නැති වුණොත් අනිවාර්යයෙන්ම අපි සාගතයෙන් පෙළෙච්ච සෝමාලියාවට වඩා යුද්ධයෙන් බැටකන යුක්රේනයට වඩා සම්බාධක පනවපු උතුරු කොරියාවට වඩා විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. ආණ්ඩුවට මේකට විකල්පයක් නැත්තම් අඩුම ගානේ මේ වෙලාවේ මානුෂීය ආධාර ඉල්ලලා ඇප්ලිකේෂන් එකක් යවලා තියාගන්න ඕනේ. මේ අද ඖෂධ හිඟය ගැන අප කළ සොයා බැලීමක්. එහිදී බොහෝ ෆාමසිවල හිමිකරුවන් මෙසේ පැවසුවා. පිළිකා රෝගීන්ට වගේම ඔය දියවැඩියාව කොලෙස්ටරෝල් ප්‍රෙෂර් ඒ වගේ බෙහෙත්වලත් අඩුවක් තියෙනවා. ඒ කියන්නේ සමහර කාලවලට ඉතා පොඩි ප්‍රමාණයක් එනවා. ඒක ඉතින් දවස් දෙකක් තුනක් යනකොට ඒක ඉවරයි. සමහර බෙහෙත් ජාතිය වල හිඟයක් තියෙනවා. මේ දවස්වල පෙන්ටෝල් පැරසිටමෝල් පාව අපි ගාවනේ හැගුරන්නේ. රජයේ විසින් මොනහරි පියවරක් ගත්තොත් ගොඩක් හොඳයි. පුද්ගලික ඖෂධ ශාලාවලත් මේ බෙහෙත් ලොකු හිඟයක් තියෙනවා. දාන ඕඩර්ස් වලින් භාගයක්වත් එන්නේ නැහැ සමහර ලාට. ඖෂධ හිඟය නිසා ඇත්තටම මේ බොහෝ රෝගීන්ට අද ලියවෙමින් තිබෙන්නේ මරණයේ තුන්ඩුවයි. සමහරුන් අද තුන් වේල ගත යුතු ඖෂධ කිසිදු වෛද්‍ය උපදෙසක් නැතුව එක වේලකට සීමා කරලා. තවත් සමහරු දවසක් හැර දවසක් බෙහෙත් ගන්නවා. මේ අතිශය අවදානම් තත්ත්වයක්. විශේෂයෙන් පිළිකා සහ දියවැටියා රෝගීන් මේ ඖෂධ මිල ඉහළ යාම සහ හිඟය නිසා හොඳටම අසරණ වෙලා. රජෙන් දෙන එක ෆාමසියෙන් ගන්න කියන ෆාමසියට ගියාම ෆාමසිය නෑ. සෞභාග්‍ය දැක්ම කියන මම නම් දැක්කේ නෑ මල්ලියෝ. මා ඡන්ද දීලා තියෙන්නේ මේ ආණ්ඩුවට. පොඩි මිනිහා නැත්තරම නැතිලා ඉන්නේ. ෆාමසියට ගියාම බෙහෙත් ෆාමසිය නෑ.
මේ රජේ ඉන්නකොට නම් මේ මොකක්වත් තේරෙන්නේ නැහැ උන්ට පේන්නේ නැහැ උන් උන්ගේ දේවල් කරගන්න බලන්න ඕනේ මේ ඇතුළට ගියා පිළිකා රෝහලක් කියන්නේ පොඩි පටල රෝගයක් තියෙන නේ අන්තිම අසරණ වෙච්චලානේ මෙතන තෙන්නේ ඉතින් ඒකටත් බෙහෙත් නැහැ කියන්නේ මේ රට මොකද්ද කියලා හිතෙනවනේ ගොඩක් වර්ග එන්නේ නැහැ එනේවත් මේ ෆාමසි වල නැහැ තියෙන්නේ ලොකු ෆාමසි වල ඒවට ගියාම එකට එකක් දැන් ගණන් වැඩි වෙලා තියෙන්නේ විශේෂයෙන්ම පිළිකා රෝගින්ගේ ගොඩක් හිතන්න ඕනේ ජීවිතයත් මරණයත් අතර සටනක් කරන අය ඉන්නේ ඒක බෙහෙත් පෙත්තක් හොයාගන්න බැරි වුණා ඒක රුපියල් 820ක් විතර වෙනවා ඒක පෙත්තක් නමුත් මම දැන් රෝහලෙන් ඇහැව්වා නමුත් ඒගොල්ලන්ට රෝහලෙන් දෙන්න පුළුවන්කම ලැබුණේ නැහැ රෝහලෙන් කිව්වා මේ පරිත්‍යාගශීලීන් තමයි මේම බෙහෙත දෙන්නේ එහෙම දුන්නාම තමයි අපි ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර ඒ බෙහෙත් ලබා දෙන්න පුළුවන් වෙන්නේ කියලා දෙකක දෙකම අරගෙන අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබුණා ඉතින් මේ අවශ්‍ය කරන බෙහෙත් වර්ග නැති නිසා අපිට පිටරටින් හරි කොහෙන් හරි මේ ගෙනල්ලා බෙහෙත් ටික සපයා දෙනවා නම් තමයි ලොකුම දෙයක් අපි ඒ තරම්ම මේ බෙහෙත් නැති නිසා සෑහෙන අපහසුතාවයකට පත් වෙලා තමයි දැන් ඉන්නේ ලෙඩ් මරණ එක තමයි බෙහෙත් නැතුව ගත්ත බෙහෙත් වගේ මම ළඟ සල්ලි බඳුන රුපියල් 300ක් දකන කන්නන් නෝනා ඒ පාර නෝනාගෙන් දුන්න නෝනා මම අඳුරන්නේ නැහැ මෙවලාවේ රට මුහුණ දෙන ඩොලර් අර්බුදයට එක් විසඳුමක් සමහර ආනයන සීමා කිරීම. ගහෙන් වැටුණු මිනිහට ගොනා නින්න හොඳ නැහැ. ඒ වගේම විවිධ යටි අරමුණු ක්‍රියාත්මක වන්නත් හොඳ නැහැ. එහෙම වුණොත් ආනයන සීමා කිරීම වල නියම ඉලක්කය සපුරා ගන්න බැරි වෙනවා. ඊයේ බාණ්ඩ 367කට తాවකාලික ආනයන සීමා කිරීම පැනවුවා. ඒ අතර සමහර ටයර් ප්‍රමාණ දවනවා. ටයර් උඩ දුවන්නේ වාහන. වාහන වල තියෙන්නේ ජීවිත. ත්‍රිරෝධ රථය බස් රථය ආදී මගේ ප්‍රවාහන සේවා පෞද්ගලික ප්‍රවාහනයට යොදා ගන්නා යතුරුපැදි කාර් ආදී සියල්ලටම ටයර් අනිවාර්යයි. පසුගිය කාලයේ පුරාම අපේ රටේ ටයර් හිඟයක් පැවතුණා. ටයර් වල මිල සාමාන්‍යයෙන් 50%කින් පමණ ඉහළ ගොස් තිබුණා. සමහරුන් කට්ට ගෙවුණු කම්බි මතු වුණ ටයර් උඩ පවා දුවනවා. ඒ ටයර් එකකට රුපියල් 15,000ක් 25,000ක් ගෙවන්න සල්ලි නැති නිසායි. අපේ රටේ ටයර් අවශ්‍යතාවයෙන් 70%ක් පමණ ආනයනය කරනවා. චීනය, ඉන්දියාව, තායිලන්තය ආදී රටවල් ඒ අතර ප්‍රබලයි. දේශීය නිෂ්පාදන කරුවන්ට අපේ රටේ ටයර් ඉල්ලුම සපුරන්න බැහැ. ඒ වගේමයි සමහර ජාත්‍යන්තර නිෂ්පාදනද සමග ඇත්තටම තරඟ කරන්නත් තාම අමාරුයි. එවන් පසුබිමකයි ඊයේ තාවකාලිකව සීමා කළ භාණ්ඩ අතර සමහර ටයර් ප්‍රමාණද ඇතුළත් කර ඇත්තේ. මේ සමග අනිවාර්යෙන්ම ටයර් හිඟයක් සහ මිල ඉහළ යාමකට මුහුණ දෙන්න වෙනවා. මේ ඒ පිළිබඳව කතා කළ ආසියානු ටයර් ආනයනය කරන්නන්ගේ සංගමේ සභාපති සුනිල් ෆොන්සේකා මහතා. කිසිම විදිහට මේ ටයර් ගෙන්නීම නැත්තුවොත් විශාල සංඛ්‍යාවකට බොහොම දරුණු තත්ත්වයක මුහුණ පාන්නනවා. ඒකින් සමානවට මිනිස්සු ගෙවි ගිය ටයර් පාවිච්චි කරොත් ජීවිත හානි වලට වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ටයර් ගෙන්නීම කරුණාකරලා පුළුවන් තරම් ඉක්මනට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ ටයර් ආනයන සීමාවට ගෝකාට් ටයර්ද ඇතුළත්. අපේ රටේ ගෝකාට් බොහෝ විට විදේශීය සංචාරක ආදායම් උපයන මාර්ගයක්. මහපාරේ ගෝකාට් දුවන්නේ නැහැ. ඉතා සීමිත ගෝකාට් දහවන පත කිහිපයක් පමණයි රට තුල ඇත්තේ. ගෝකාට් ටයර්ද ආනයනය කිරීමට සීමා පනවා තිබෙනවා. ඇත්තටම ගෝකාට් වලට කරත්ත රෝද හයි කරන්න බැහැ. මේ සමහර සීමා කිරීම් කිසිදු දුරදැක්මක් ඇතිව කළ ඒවා නොවේ. මේ සමහර සීමා තුල ඇත්තේ හිතවතුන්ගේ විවිධ නිෂ්පාදන කෙසේ හෝ ජනතාවගේ ඇඟේ ගැසීමද කියලා ප්‍රශ්න කරන්නම වෙනවා. මොනවද ඉක්ුණන්නේ දන්නේ නැහැ. ඔබ ඩොලර් මිලත් වැඩි වෙලා, බඩුත් වැඩි වෙලා, පොඩි කට්ටිය තමයි ඔක්කොම නන්නත්තර වෙලා ඉන්නේ. ඉතින් පාරේ ඔක්කොම රිම් එකේ තමයි දුවන්නේ වෙයි දැන්. මොනා කරන්නද රිම් එකේ තමයි දුවන්නේ වෙයි. කෝටිපතිය ළඟ ටයර් තියෙනවා, ස්ටොක් එකේ තියෙනවා. අපි ළඟ බඩු නැහැ. මේ ඔක්කොම වහලා දාන්න ඉවෙන්නේ ටයර් ගෙන්න එක නේතුත් ඒ මොකද අපි තනිකර ටයර් වලින් නේ යැපෙන්නේ. සමහර කම්පැනි වල ටයර් ගෙන්නන්න පුළුවන්, සමහර කම්පැනිස් වල ටයර් ගෙන්නන්න බෑ. ටයර් එක රුපියල් 10,000ට විකුණන්න පුළුවන් ටයර් එක ටයර් නැති ඉන්න රුපියල් 12,000ක් කියයි. අපිට දැන් කඩ කරන්න විදියක් නැතුව ඉන්නේ. ටයර් නැහැ, ටියුබ් නැහැ, රිම් නැහැ. හැම දෙයක්ම නැහැ කියන විතරයි තියෙන්නේ. තියෙනවා කියන දෙයක් නැහැ. හොඳ අපි දැන් කඩේ ගෝලයන්ට පඩි දෙන්නේ හරි අමාරුයි. හැම දෙයක්ම නාස්තලා අපිට දැන් ඉඟා ගන්න වෙලා තියෙන්නේ. ආ මිනිස්සු ගල් යනවා ටයර් එකේ ගාන කිව්වකම. අපි ගන්නේ ටයර් එකේ ගාන තමයි. ඉතා ආසන්නයේම සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළ දාන්න වෙනවා කියලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. ජනතාවද ඉන්ධන මිල ඉහළ දාන්න ඉල්ලන බවයි ඔහු පැවසුවේ.
ඉන්ධන මිල ඉහළ දානවට කැමති මොන ජනතාවද කියලා අපිට නම් හිතා ගන්නවත් බැහැ. කෙසේ නමුත් ලබන සඳුදා වන විට ඉන්ධන පෝලිම් අවසන් කරන බවයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් KRD ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළේ. මේ අතර ඉන්ධන බෙදා හැරීමේ මාෆියාව ගැන සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා කතා කළා. රට තුල පවතින ආර්ථික අර්බුදයේ හමුවේ මේ වන විට පෝලිම් යුගයක් නිර්මාණය වී අවසන්. මේ විදියට ජනතාව පෝලිමේ තබා ඉන්ධන මිල ඉහළ දැමීමේ මාෆියාවක් පවතින බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේ. ඉන්ධන ගණ්ඩ රුපියල් 6000ක් පමණ ගෙවන්න වෙනවා. අල්ලසත් දෙන්න වෙනවා. මේක ඇත්ත ප්‍රසිද්ධ රහසක්. මොකද මමත් අවුරුදු 40ක් හිටපු තැන බෙදහැරින් අංශවල මේක තියෙන මේ වෙලාවේ ජාවාරම වැඩි වෙලා තියෙනවා. ඒකින් අපි වර්තමාන ඇමති ගාමිල් ලොග්ගේ මෙත්මල පැහැදිලිව කිව්වා ඉන්ධන සීළු දේ උපරිම නිකුත් කරොත් පමණයි මේක නවත්තන්න පුළුවන්. ඊයේ වර්තමාන කණිතේ තොගපරණ සමගයේ සභාපති මේ ජෙනරල් සොයිස මෙත්මත් එක්ක විනාඩි 15ක් විතර කතා කරා. මේ කරුණ කිව්වා අකණ්ඩව ඇනුන් නිකුත් නොකිරුවොත් ඩොලර් ටිකක් අපතේ වාහන ටිකක් දිගටම පොලිමේ ඉන්න වෙනවා. ඒ තත්ත්වය තමයි අවිල්ල තියෙන. මොකද මේ වෙන විට ඊයේ බෙදලා තියෙන මෙට්‍රික් ටන් 4800ක් විතර පමණයි ඩීසල්. හැබැයි 7000ක් පමණ ඕනේ. මුළු දවසම මෙදලා තියෙන මෙට්‍රික් ටන් 8000යි ඩීසල් පෙට්‍රල් ලොක්කම. දැන් භූමි තෙල් පොලිං දෙගුණයකට ඇවිල්ලා. මෙතන මාෆියාවක් තියෙනවා. ජනතාව පොලිමේ තියෙනවා. ඉන්ධන මිල වැඩි කිරීමේ අවධානමත් දැන් ඇවිල්ලා තියෙනවා. මේ අතර ලෝක වෙළඳපළේ බොර තෙල් මිල ඉහළ යාමන් සමග පිරිවැයට සාපේක්ෂව ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට රජයට යෝජනා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සූදානම් වනවා. අද දවසේ ගත්තොත් ඩීසල් ලීටරයකින් රුපියල් 120ක් පාඩු වෙනවා. පෙට්‍රල් රුපියල් 80ක් පාඩු වෙනවා. අපි ආනයනය කරලා දැන්ට තියෙන අනිකුත් වියදම් සියල්ල බැලුවට පස්සේ අපි බ්‍රේක් ඉවන් නම්බර් එක තමා රුපියල් 120ක් සහ රුපියල් 80ක්. සාකච්ඡාවක් ඇති කරලා අපි හිතන්නේ ඉන්ධන පෙට්‍රල් වලින් සහ ඩීසල් අතර යම් ආකාරයක ගැළපීමක් සමග ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු කරනවා නම් හොඳයි කියන එක තමයි අපේ යෝජනාව. ඇත්ත වශයෙන්ම අර මහජනතාව කියන්නේත් ඉන්ධන මිල වැඩි කරාට කමන්නේ කියන කාරණා මේ නිසා මේ අවස්ථාවයක ඉටු කරන්න ඕනේ කියන අදහස තමයි අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම උනේ ඉන්ධන හිඟයක් පහුගිය කාලේ පුරා තිබුණේ නැහැ. ඒක ඉතාම වගකීමෙන් අපි කියන්නේ. අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අරගෙන යාම තමයි සිද්ධ වෙන්නේ. හෙට සිකුරාදා සෙනසුරාදා වෙනකොට පෝලිං ඉවර කරන්න පුළුවන් වෙයි කියලා ඔබතුමී හිතන්නේ. සෙනසුරාදා වෙනකොට පුළුවන් වේ. දැන් අද අපි අනිත් නැව දැන් බානවා. සෙනසුරාදා කොහොම වුණත් මම තව වැඩි හොඳට කියන්නම්කෝ සඳ වෙනකොට පුළුවන් වේ කියලා. මේ විදුලි බල ප්‍රශ්නෙත් සෑහෙන තරම් දුරකට හෙට ඉඳලා විසඳෙනවා කියන එක කියන්න පුළුවන්. එතකොට මේ විදුලි බල ප්‍රශ්නේයි ඒ ඉන්ධන ප්‍රශ්නේයි දෙකම නුදුරේදීම මේ හැම සියලුම තත්ත්වයන් සමනය කරගන්න පුළුවන් වෙයි කියලා මට අවසාන වශයෙන් කියන්න. අදත් ජනතාව ඉන්ධන නැතිව පොලිම් වල අසරණ වී සිටියේ මේ ආකාරයෙන්. අද දිනේත් විදුලිය කපන බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කර ඇත්තේ. ඒ අනුව අද දිනේ තුල පැය 4කට ආසන්න කාලයක විදුලි කප්පාදුවකට පාරිභෝගිකයාට මුහුණ දීමට සිදුවනවා. අද දිනේත් විදුලිය කපන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා. ඒ අනුව කලාප 12ක් සඳහා පෙරවරු 8 සිට පසවරු 6 දක්වා පැය දෙකයි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරන්නේ. එමෙන්ම එම කලාප සඳහා පසවරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය එකයි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටද නියමිතයි. PQR STUVW යන කලාප සඳහා පස්වරු 5 සිට රාත්‍රී 11 දක්වා පැයක විදුලි කප්පාදුවක්ද සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කලාප 20ක් යටතේ එම විදුලි කප්පාදුව සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ. හිසරදේට කොට්ටේ මාරු කරලා අතිසාරයට අමුඩි ගහලා මේ ගැටලුව විසඳන්න බැරි බව වෘත්තීය සන්ධානයේ කැඳවුම් කරු රංජන් ජයලාල් මහතා පවසනවා. තාමත් පැහැදිලි අපි දිගින් දිගටම කිව්වා ආණ්ඩුව
ජනතාව ඉස්සරහා බරපතල හැල්ලුවක් වෙමින් තිබෙනවා. අපි පහැදිලිවක තමයි සිසරදේට කොට්ටමාරු කළා අතිසාරයට අඹුඩ ගහලා මේ ගැටලුවට උත්තර දෙන්න බෑ. විදුලි බල ඇමති එකක් කියන ජනමාධ්‍යයට. බලශක්තියමි තව එකක් කියනවා. ලංකා විදුලි බල මණ්ඩලය පාරයක් වෙලා තියෙනවා ශ්‍රීපාදයට විදුලි කපා විදුලිය විසන්දි කරන්න නැහැ කියලා. කොහොමද ශ්‍රීපාද දෙනවා කියලා. විදුලිය විසන්දි කළා ශ්‍රීපාදයට තාමත් කනගාටුදායක තත්ත්වයක්. ශ්‍රීපාදයට වෙච්ච පාරේ පවා මේ ආණ්ඩුව ඊයේ රාත්‍රියේ ශ්‍රීපාදේ කරවලේ තියලා ඒ පාරේ පවා අඩ කරලා තියෙනවා. එතෙන්ට අද ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. මේ අතර ඊයේත් ඇල්පිටිය ප්‍රදේශයේ බොහෝ පිරිස් පවතින විදුලි අර්බුදයට එරෙහිව විරෝධතාවන්හි නිරත වුණා. ජනතාවට තෙල් ටික දෙන්න බැරි ආණ්ඩුවක් අද බලයට පත් වෙලා තිබෙනවා. ජනතාවට කරුවලේ ඉන්න වෙලා තියෙනවා පැය ගණන. ගෑස් ටික හොයාගන්න බැරි වෙලා තියෙනවා. ස්පිරිතාල වල බෙහෙත් නැති වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගේන ඩොලර් ටික හොයාගන්න බැරි වෙච්ච ආණ්ඩුව. ඒ නිසා මේ තරම් ජනතාවට වද දුන්න යුගයක් ලංකා ඉතිහාසයේ තිබුණේ නැහැ. අදටත් ඇවිල්ලා වුණා බලයි දිපන්දම් ගහගෙන අපි ඉන්නවා. මේ කඩේට එන වෙලා වුණේ ඒක. මෙතර ශ්‍රී ලංකා නිදහස් පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානයේ සභාපති තිසර ගුණසිංහ මහතා පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. බෙර ගහලා නටලා උඩ පැනලා සුබ පතලා දැන් මේ ඇමතිවරු මාරු වෙලා අලුත් අය දිවුරුම් දීලා මේ ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නැහැ. අපි කියන්නේ විදුලි වරවන්නේ කවුරුවත් මේ විදුලි පාරිභෝගිකය කොහේවත් ණයට විදුලි අරගෙන නැහැ. මේ රටේ විදුලි පාරිභෝගිකයගේ බිල නොගෙව්වොත් මාස 3ක් කිසිම අවසරයක් නැතුව ඇවිල්ලා විදුලි විසඳි ජනතාවතර උණුසුම්කාරී තත්ත්වයන්ද හටගත්තා. මේ අතර ගෑස් හිඟය සහ පෝලිම් පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ලසන්ත අලගේවන්න රාජ්‍යමාත්‍යවරයා හීන් සීරුවේ ලිස්සා ගියා. දවසින් දවස අපේ රටේ ආර්ථිකය බිඳුවටම ඇදබැටෙමින් තිබෙනවා. අපි මේ අවුරුද්ද පටන් ගත්තෙම පෝලිම් වල ඉඳලා. මෙහෙම ජනතාව පෝලිම් වල ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතිම තැන. ඇත්තම කතාව ජනතාවට පෝලිම් වල ඉන්න සිදුනේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට. එක්කෝ දරුවට කිරිපිටි පැකට් එක ගන්න, නැත්නම් වාහනෙට තෙල් ටික ගහ ගන්න. ගෑස් ගන්නත් ඒ විදිහටම පෝලිම් වල ඉන්න ජනතාවට සිදුනා. පෝලිම් වල ඉඳලත් ගෙදර අරන් ගිය ගෑස් සිලින්ඩරය පුපුරපු කාලෙකුත් අපිට තිබුණා. දැන් ආයෙත් ඉන්ධන අර්බුදය සහ ඩොලර් අර්බුදය නිසා ගෑස් හිඟයක් උඩුදුවලා. ප්‍රමාණවත් පරිදි ගෑස් ආනයනය කරන එකත් අපේ රටට දැන් බරපතල ප්‍රශ්නයක් වෙලා. ලිට්‍රෝ සමාගමට අයත් ගෑස් රගත් නෞකාවක් ඊයේ මෙරටට පැමිණියා. එම ගෑස් ප්‍රමාණවත් වෙන්නේ දින 3කට 4කට කියලයි ලිට්‍රෝ සමාගම ඊයේ ප්‍රකාශ කළේ. ඩොලර් නොමැතිකම නිසා වෙළඳපළේ ලාෆ් ගෑස් හිඟයක්ද දැන් උද්ගත වෙලා. ගෘහස්ථ ගෑස් සිලින්ඩර නොමැතිකම නිසා ජනතාව පත්ව සිටින්නේ දැඩි අසීරු ඍතාවයකට. තවමත් ජනතාව ගෑස් මිලදී ගන්න දිගු පෝලිම් වල රැඳී සිටිනවා. 100කට වැඩි ඉන්නවා ඒගොල්ලෝ කියලා තියනේ 50ක්ම ආව කියලා. ගෑස් නැහැ. අපි දරලිපෙන් උයන් ගෑස් නැහැ මොකුත් නැහැ දරලිපෙන් උයන්නේ. පින් සිද්ද වෙන්න එක එක්කෙනායි පොඩ පොඩ දෙනවා ලීමෝලෙක්. ඒකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒකත් නැත්තා සල්ලි වලට ගන්න ඕනේ. උදේ පාය ඉඳලා ඉන්නවා. අපි දවස් 6 කඩේ වාලා තවත් ඉන්නවා ගෙදර තේ එකක් හරි බොන්නේ නැතුව. කඩවලින් තමයි කන්නේ බොන්නේ ඔක්කොම. මේ හරි අමාරුනේ ජීවත් වෙන්න දැන්. ආයේ ඉඳන් ඉන්න අපි පොලිමි. තාම ගෑස් නැහැ. සතියේ ඉඳ දන්නේ අපි දවසම වැඩම ඉවරයි. රජයට ඉතින් කියන්න දෙයක් නැහැ. රජයට මොනවා කියන්නද? හොඳටම කරනවා කියන්න තමයි කියන්නේ. හොඳටම කරනවා එයා. ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණේ මෙහෙම පෝලිම් වල ඉන්න පාරිභෝගික ජනතාව අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයන්ද හටගන්නා බවයි. ඊට පොලිසියද මැදිහත් වී තිබෙනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් රටේ පවතින ගෑස් පෝලිං සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. එහිදී අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්. ගෑස් පෝලිං වල මොකද උත්තරය? කොච්චර දාස් දෙයිද මේ? තාමත් කාරුණිකව මම ඉල්ලීමක් කරනවා. මම හිතන්නේ අපි මේ සාකච්ඡාව අපි මේ දේට පමණක් සීමා කරමු. එහෙමතුවා ගෑස් නැව් දෙක රිලීස් කරන්න මිලි ඩොලර් මිලියන 6යි අවශ්‍යයි. ඇයි මේක මේ මුදල් හොයාගන්න බැරි? මම දැන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ ගැන සම්පූර්ණයෙන්ම කතා කරමු. ඉස්සර කියලා. ඒකෙන් විසඳුමක් නැවතුවා. මේ ගැට් නෑ මේ මම මේක දැන් ඇත්තටම අමුතුමා චුට්ටක් අපි කතා කරමු. පාරිභෝගික ආරක්ෂා කිරීම ඒක හරි. පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය දේවල් හංග වුණාම මොකද්ද ආරක්ෂාව? ජනතාවට තිබෙන අපහසුතාවයන් පිළිබඳව අනිවාර්යෙන්ම අපිත් ඉතාමත් හොඳින් දන්නවා. ජනතාවක අපට බයිනෝ නම් ජනතාවක ප්‍රති සාධාරණයි. බැනිය යුතුයි. ඒ පිළිබඳව අපි මේ බැනුම් ඇහිම අපි නිහතමානී වෙන්න ඕනේ. අමතර වල බැනුම් ගන්න විතරනේ. මේකට පොඩි ක්‍රියාමාර්ගයක් ගන්න ඕක ඒක ඉක්මනින්. පවු නැද්ද ජනතාව? මේ අතර ශ්‍රී ලංකා නිදහස් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයද පවතින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ වෙද්දි ආපන ශාලා ටික වැහිලා තියෙනවා, හෝටල් ටික වැහිලා තියෙනවා, ගෑස් ආශ්‍රිතව බේකර් නිෂ්පාදන සියල්ලට පණ වෙලා තියෙනවා. වැඩි මිලට හරි මිලට ගන්න පුළුවන් විදිහට මේ රටේ වෙළඳපළ හසුරවන්න පුළුවන් ක්‍රමවේදය හදලා දෙන්නේ තමන්ගේ ඔය ගජමිතුරු යාළුවගේ ගෑස් කම්පැනියේ ප්‍රශ්නේ විසඳන්න දෙයනේ කියලා. අනාගතයේ තව තවත් අපේ ගුවන් හමුදාව ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සීම ඉන්දියා රජයේද සහාය ලැබෙන බව ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී. ඒ ගුවන් හමුදාවේ 71 සංවත්සරය නිමිත්තෙන් ගුවන් හමුදාවේ සියලු දජ ආශිර්වාද ගැන්වීමේ අවස්ථාවට එක්වමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 71ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් ගුවන් හමුදාවේ සියලු දජ ආශිර්වාද ගන්නනු ලැබුවා. ඒ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී. අටම ස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලෙගම සිරිනිවාස නායක ස්වාමීන්ගේ අනුශාසකත්වයෙනුයි මෙය පැවැත්ුණේ. මේ අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා. ඒ රටවල් වල හදන ගුවන් යානා තමයි වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකාව ඇතුළුව. ඉතින් ඍජුවම ඒ ගැන අපිට බලපෑමක් තියෙනවා. තවත් රටවල් රාශියක් තියෙනවා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. ඉතින් ඔවුන් සමග එකතු වෙලා ඉදිරියේදී ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට ක්‍රියාකාරකම් ඉදිරි කරගෙන යනවා. මේ සටනේදී අපිට වැදගත් වෙන්නේ ශක්තිමත් ගුවන් හමුදාවක් තිබිය යුතුයි. ඒ වගේම ගුවන් ආරක්ෂණ පද්ධතියක් තිබිය යුතුයි. ඇමරිකන් රජයත් ඉන්දියන් රජයත් අපිට පොරොන්දු වෙලා තියෙනවා අපේ මුහුදු නිරීක්ෂණ කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා නොමිලේ ගුවන් යානා ලබා දෙන්න. මම 70 වන වසර සඳහා අපි අලුතෙන් පුනර්ජනනීය බලශක්තිය උදා ගනිමින් ගුවන් හමුදාව තුලින් ආදර්ශමත් හමුදාවක් ලෙස ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවට ඉහළින් ඇති අභ්‍යවකාශයේ අයිතිය තහවුරු කර ගැනීමට මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා. කල්ලිකුතුන රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කර ඇති බව අමාත්‍ය දෙලුම් අමුණුගම මහතා පවසනවා. එමෙන්ම තාවකාලික රියදුරු බලපත්‍ර සඳහා ආරක්ෂිත ක්‍රමවේද සහිත යෙදවුමක් හඳුන්වා දීමටත් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රියදුරු බලපත් අලුත් කිරීම වැළැක්වීම සඳහා කල්ලිකුත් වන රියදුරු බලපත්වල කාලය අපි දීර්ඝ කරලා තියෙනවා. විශේෂයෙන්ම 20-22 අප්‍රේල් පළවෙනිදා සිට 20-22 ජූනි 30 දක්වා කල්ලිකුත් වන රියදුරු බලපත්‍රත් කල්ලිකුත් වන දිනේ සිට මාස 6ක් දීර්ඝ කරන්න ගැසට් නිවේදනයක් මගින් අපි කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම 20-22 ජූලි පළවෙනිදා සිට 20-22 සැප්තැම්බර් 30 දක්වා කල්ලිකුත් වන රියදුරු බලපත්‍ර කල්ලිකුත් වන දින සිට මාස 3කින් දීර්ඝ කරන්න උත් අපි ගැසට් නිවේදනයක් මේ වෙනකොට සකස් කරමින් සිටිනවා. සරලව කියනවා නම් ඉදිරියේදී කල්ලිකුත් වන රියදුරු බලපත්‍රවල කාලය වසරක් සඳහා දීර්ඝ කරනවා. අපිට රියදුරු බලපත්‍රයේ කාඩ්පත මුද්‍රණය කිරීම පිළිබඳව යම් අර්බුදකාරී තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ අතරතුර විදේශීයව ගෙන්නන කාඩ්පත් වල හිගයක් తాවකාලිකව අපිට මතුවලා තියෙනවා. මේ නිසා අපි ක්‍රියාමාර්ග කිහිපයක් අරගෙන තියෙනවා. ඒ තමයි රියදුරු බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදෙටම తాවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරන්න සිකියුරිටි කෝඩ් එකකුත් ඇතුළත් වෙන. ඒ වගේම తాවකාලික රියදුරු බලපත්‍රය පරීක්ෂා කරන්න හැකි වෙන ආකාරයේ ඇප් එකක් පොලිසියට අපි ලබා දෙන්න කටයුතු කරනවා.
සිදුරු බරපත්‍රයේ අංකයේ යොදලා බලපුවාම මොරරත ප්‍රහාර දෙපාර්තමේන්තුවත් එක්ක ලින්ක් වෙලා මේක සත්‍ය එකක්ද අසත්‍ය එකක්ද කියන එක පරීක්ෂා කිරීමේ හැකියාව පොලිස් නිලධාරීන්ට ලැබෙනවා. මෙතෙක් නිකුත් කරලා තියෙන తాවකාලික රියදුරු බලපත්‍ර වලට වසරක් දක්වා ඒ తాවකාලික රියදුරු බලපත්‍ර දීර්ඝ කරලා තැපෑල මගින් නව తాවකාලික රියදුරු බලපත්‍රයකට ඒ අයට ලැබෙන්න සැලැස්වෙනවා. දැනට මේක తాවකාලිකක ලැබිලා දෙන අයට ඒ වගේම අලුතෙන් ලබා ගන්න යන අයට తాවකාලික රියදුරු බලපත්‍රය නිකුත් කරනවා වගේම ඒ අවශ්‍ය කාඩ්පත් අපිට ලැබුණු වහාම තැපෑල මගින් තමන්ගේ ඔරිජිනල් ඩ්‍රයිවිං ලයිසන් කාඩ්පත තමන්ගේ නිවසටම ලැබීමේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. මේ අතර මුද්‍රණ කටයුතු සඳහා කඩදාසි නැතිවීමේ ගැටලුව පිළිබඳව අදහස් දක්වන රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ උපදේශක MPR අතුල මහතා විශේෂයෙන්ම අද ලංකාවේ කඩදාසි නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඉතම සොච්චමක් විදියට තමයි නිෂ්පාදනය සියලුම දේවල් ආනයනය කරනවා. ඒතකොට ආනයනය කරන්නේ නැත්නම් කඩදාසි ඔය මුද්‍රණ කටයුතු ඇනහිටිනවා. අහිංසක ලෙඩාගේ බෙහෙත් තුන්ඩුව පාව මුද්‍රණය කරන්න බැරි වෙනවා. ඒතකොට අපේ දඩකොලේ මිනිසන් අපිට නම් හොඳයි දඩකොලේ නැතිව හිටියාම දඩකොලේවත් නැති වෙනවා මුද්‍රණය කරන්නේ. මෙහෙම ගියොත් සිද්ධ වෙන්නේ අතිවිශේෂ ගැසට් එක හෝ සාමාන්‍ය ගැසට් හෝ මුද්‍රණය කරන්න අවස්ථාවක් මුද්‍රණ ඇතුළ නැති වෙනවා. ඒ වගේම සියලුම අමාත්‍යාංශවල දෙපාර්තමේන්තුවල මුද්‍රණ කටයුතු මේ සියලුම ඇනහිටිනවා. අනාගතයේදී මං හිතන්නේ ෆෝමයක් පුරවන්න ෆෝමයක්වත් නැති වෙයි රටේ කටයුතු කරන්න. GSM 70 පාසල් පොත මුද්‍රණය කරන්න ගන්නෙ. ඒතකොට ඒ කඩදාසි නැති වුනහම පාසල්වල පෙළ පොත් නැතුනොත් අධ්‍යාපන කටයුතුත් ඉතාමත්ම කඩාවැටීමට බොහෝ දුරට ලක් වෙන්න පුළුවන්. ජනතාවට ගෙවා ගැනීමට නොහැකි වූ වාහන සහ දේපල අදාළ සමාගම් වෙත අත්පත් කර ගැනීම සඳහා රජය අවස්ථාව සලසා දී තිබෙන බව අද ශ්‍රී ලංකා නිදහස් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. ඊට පොලිසිය මාර්ගයෙන් ලිපියක්ද යොමු කර තිබෙන බවයි ඔවුන් චෝදනා කරන්නේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පහුගිය දවස්වල රජයෙන් නියෝගයක් දෙනවා ලීසින් සහ ඇරියස්සලා තියෙන මේ ගෙවා ගන්න බැරි වාහන පැහැරගෙන ඇවිල්ලා ඒ මුදල අය කරගන්න කියලා මේ රටේ අවුරුදු 30ක් 40ක් තිස්සේ මේ රටේ ජනතාවගේ රීරි මාංශය උරා කාලා බෝසත් වෙච්ච ලීසින් කම්පැනි වලට පහසුකමක් සපයලා දෙනවා. දැන් අර කතාවක් තියෙනවානේ බල්ලගේ වැඩේ ඌරුව ගන්නවා කියලා. මේ අපේ දේශබන්දු තෙන්නකෝන් මහත්මයා බස්නාහිර පළාත බාර පොලිස් ප්‍රතිතුමා එතුමා ලිපියක් නිකුත් කරනවා. ඒ ලිපිය නිකුත් කරන්නේ සමස්ත ලංකා දේපල අත්පත් කර ගැනීමේ සංගමයේ කියලා එකක් තියෙනවා අය. ඒ සංගමයෙන් පොලිසියට ඇවිල්ලා අයිඩෙන්ටිටි පෙන්නලා අපේ මේ පාරිභෝගිකයෝ ලීසින් දාලා තියෙන වාහන අත්පත් කරගන්න ඉල්ලුවොතින් එහෙම අත්පත් කර ගැනීමේ අවස්ථාව දෙන්න කියලා. මං හිතන්නේ එතුමාට මේ උසාවියෙන් කෙරෙන්න ඕනි වැඩක් පොලිසියෙන් කරන්න කියලා කොහොමද මේ අවසරය දුන්නේ කියන එක මට පොඩි ගැටලුවක් තියෙනවා. මොකද හැම වෙලාවෙම මේ ලීසින් සමාගම් අයිති වෙලා තියෙන්නේ ගජමිතුරු බින්න සමාගම් වලට. එතකොට අපේ මේ ඉන්න පාලක පක්ෂයට ගජමිතුරු බින්න සමාගම් මොන හරි දෙයක් කියනවා නම් ඒක තමන්ගේ මේ පොලිස් ලව්ව හරි කරගන්න අවශ්‍ය වෙනවා. දේශබන්දු තෙන්නකෝන් මහත්තයෝ ඔබතුමාට අපි නීතිය ඉදිරියට ගිහිල්ලා හරි පාරිභෝගිකයෝ විදියට මේ වැඩේ වෙන්නේ ඉඩ සලස්සන්නේ නැහැ අපි ඉන්නකම්. අද ජාත්‍යන්තර වකුගඩු දිනයයි. මෙවර තේමාව වනුයේ සැමට සෞඛ්‍ය සම්පන්න වකුගඩු යුගලක් යන්නයි. අද වන විට අපේ රටේ වකුගඩු රෝගය වසංගත ස්වරූපයක් ගෙන තිබෙනවා. ඒ තරමටම අපේ රටේත් වකුගඩු රෝගීන් වාර්තා වනවා. වකුගඩු කෘතිමව හදන්න බැහැ. එක්කෝ වකුගඩුවක් පරිත්‍යාග කරන්න ඕනේ. නැත්නම් මොළය මිය ගිය අයෙකුගෙන් අරගන්න වෙනවා. මේ යන විදිහට අපේ රටේ වකුගඩු රෝගීන්ට බද්ධ කරන්න වකුගඩු හොයාගන්න එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මේ වාර්තාව අප මාධ්‍යවේදී හසිනි රමාශාගෙන්. පොළොන්නරුව අනුරාධපුරයේ ඇතුළු උතුරුමැද පළාත වකුගඩු රෝගීන්ගේ කඳුළු කතාවලින් පිරී ගිහින්. පිනන් දැන් රෝගයට ගොදුරු වෙලා ඉවරයි. ඉතින් ඉස්සරහට අපේ දරුවා සමහර එක ගන්න ඕන මේ කරදර වලින්. ඇත්තටම අම්මට මේ වගේ නිදාගත රෝග වැළදෙන හින්දා ලවදරය දෙන්නත් එක්ක අතිශයින් දුක්බර විදිහට තමයි කාලය ගත වෙන්නේ. ඒ වගේමයි බස්නාහිර පළාත. බස්නාහිර පළාතිනුත් විශාල සංඛ්‍යාවක් වකුගඩු රෝගීන් මුණගැසෙනවා. බස්නාහිර පළාතේ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන ප්‍රධානතම රජයේ රෝහල පිහිටා ඇත්තේ මාලිගාවත්තේ. මෙහි වකුගඩු බද්ධ කිරීමට අමතර රුධිර කාන්දුවද සිදු කරනවා. ඇත්තටම අපේ රටේ බොහෝ පුද්ගලයින් තමන්ට තියෙන රෝග ලක්ෂණ දන්නේ නැහැ. නැත්නම් දැනගෙනත් සලකන්නේ නැහැ.
මේ නිසා මුල් අවස්ථාවේදී බෙරගන්න පුළුවන් වකුගඩු දෙකම හොඳටම නරක් වුණාට පසුයි රෝහලට යන්නේ. එතකොට එක්ක රුධිරය ඉවත් කරමින් අලුත් රුධිරය දෙන නරකම වේදනාවක් විඳින්න වෙනවා. නැත්නම් වකුගඩු බද්ධ කිරීම වැනි සංකීර්ණ වියදම් අධික ශල්‍ය කර්මයකට යන්න වෙනවා. මේ පිළිබඳව කතා කළ විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා. ඇත්තටම අපි කතා කරන වකුගඩු රෝග වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියන කාලික වකුගඩු රෝගය. අනිත් එක තමයි තීව්‍ර වකුගඩු අකර්මණ්‍ය වීම. ඒ දෙක ඇත්තටම අපිට රෝග ලක්ෂණ මතුවෙන්නේ දෙවිතියකට. අපි කතා කළොත් පළවෙනිම කාලික වකුගඩු රෝගය. ඒක බොහෝ වෙලාවට දිගු කාලයක් තිස්සේ වකුගඩුවට ඇතිවන හානිදායක තත්ත්වයන් නිසා වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩු වීම තමයි කාලික වකුගඩු රෝගය කියලා කියන්නේ. එවැනි කාලික වකුගඩු රෝගයක් අඳුර ගැනීමට සමහර වෙලාවට අපිට රෝග ලක්ෂණ මතුවෙනවා. සමහර වෙලාවට රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. අපිට මතුවෙන්න පුළුවන් රෝග ලක්ෂණ තමයි බොහෝ වෙලාවට මුත්‍රා සමග මේ ප්‍රෝටීන පිට වෙන, එහෙම නැත්නම් මුත්‍රා පෙනපෙන යනවා කියලා බොහෝ වෙලාවට අඳුර ගැනීමක් අපිට කරන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් මුත්‍රා වල පැහැ අව පැහැ වෙලා හෝ මුත්‍රා රතු පැහැයට පිටවීමෙනුත් රෝග ලක්ෂණයක් විදිහට අපිට දැනගන්න පුළුවන්. මේ රෝගයේ තීව්‍ර වෙන අවස්ථාවන් වලදී හෝ තීව්‍ර වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයට රෝගියා ගොදුරු වෙන අවස්ථාවකදී ඒ මුත්‍රා පිරීම අඩු වීම නිසා රෝගියා පිට කරන මුත්‍රා ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම රෝග ලක්ෂණ මාලිකාවත්ත රෝහලේ හෙද නිලධාරිනියක් වන LPR උදාරි මහත්මියද සිය අත්දැකීම් අපහා පැවසුවා. ලොකු පිරිවැයක් රජය දරනවා. අපිට ලොකු කාර්ය මණ්ඩලයක් අවශ්‍යයි. සෑහෙන වෙහෙසක් දරනවා. ඒක හරිම දුක්ඛිත තත්ත්වයක්. මේ වගේ රෝහලකට ඇතුළත් නොවන ආකාරයට නිරෝගී දිවි පෙවතක් ගත කරන්න කියලා තමයි. වකුගඩු සැත්කමකින් පසු සුවය ලැබමින් සිටින WTJ ප්‍රනාන්දු මහත්මිය අපහා කතා කළා. ඉතින් මම අද හොඳ සුවෙන් සිටිනවා. වැඩිපුර සීනි පාවිච්චිය, ලුණු පාවිච්චිය, ආහාර අනුභවය කිරීම මට ඒ වකුගඩු තත්ත්වයට මුහුණ දෙන්නට විශේෂ හේතුවක් වුණා. රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙන තවත් රෝගියෙකු මෙසේ පැවසුවා. වතුර පිරිනකොට කන්නවත් බෑ. සීනි කෑම අඩු කරන්න වතුර බොන්න ඕනේ හොඳට. වකුගඩු දෙකක් තිබුණට දෙකම දුර්වල වුණොත්, අපේ භාෂාවෙන් කියනව නම් වකුගඩු දෙකම නරක් වුණොත් ජීවත් වීම දුෂ්කරයි. වකුගඩු දෙකක් ඇස් දෙක වගේ අපි රැකගන්න ඕනේ. ඇස් දෙක වගේ රැකගන්න නම් නිවැරදි ලෙස පරීක්ෂා කරගන්න ඕනේ. මුල් රෝග ලක්ෂණ දුටු සැනින් නිවැරදි ලෙස පරීක්ෂා කරගත්තොත් ඔබට ඔබේ වකුගඩු දෙක රැකගන්න පුළුවන්. අදම නිවැරදි පරීක්ෂාවට යොමු වන්න කියලා අප ඔබට මතක් කරනවා. මම සියත ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් හසිනි රමාෂා. ලොහාන් රත්වත්තේ මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දුන්නා. ඒ ගුදම් පසුකම්, බහාලුම්, අංකන, වරාය සැපයුම්, බෝට්ටු සහ නැවකර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ගොවි මහත්තෙකු තම අක්කර දෙකහමාරක කුඹුර ගවයින්ට කන්න දුන් පුවතක් අපට වාර්තා වුණා. ඒ ගලේවෙල දේවහුව ප්‍රදේශයෙනුයි. ගොවි මහතා පවසන්නේ කුඹුරු ගොවිතැන සඳහා දායක වූ සියලු දෙනාට පිම් පිණිස මෙය සිදු කරන බවයි. ශ්‍රී ලංකාව සඳහා පත් වූ ඇමරිකානු තානාපති ජූලී චුන් මෙතිනිය හා විදේශ කටයුතු අමාත්‍ය GL පීරිස් මහතා අතර හමුවක් අද පැවැත්වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද උදෑසන බලංගොඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් බලංගොඩ ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. ඒ බලංගොඩ පිහිටි දෙපැමුල්ල මාර්ගයේ කාපට් ඇතිරීම මග නවතා දැමීමට විරෝධය පළ කරමිනුයි. අද දහවල් පොල්ගහවෙල සහ අලව් අතර කොළඹ නුවර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැන තිබෙනවා. ඒ මඩකලපුව සිට කොළඹ පළා ධාවනය වූ උදයදේවී ශීඝ්‍රගාමී දුම්රියයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.